personal explanation, Honorable Arjuna Ranatunga. ගරු කතානායකතුමනි මේ අවස්ථාව ලබා දීම ගැන මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම ඊයේ දින පාර්ලිමේන්තුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති පත්කල මන්ත්‍රී සුමතිපාල මහතා මා සම්බන්ධයෙන් අභූචිත චෝදනා ඉදිරිපත් කළා. ඒදී කියා සිටියා ගරු කතානායකතුමනි මම ප්‍රමෝද වික්‍රමසිංහත් එක්ක එක්කව වෙලා ඇන්ජලෝ මැතිව්ස් මැච් ෆික්ස් කරනවා කියලා ගිහිල්ලා CID එකට කම්ප්ලේන් එකක් කරායි කියලා. ඒක පරීක්ෂණයකුත් කරයි කියලා තිබුණා කිව්වා ඊට පස්සේ ඇන්ජලෝ මැතිස්ව මම කැප්ටන්සි එකෙන් අයින් කරත් කියලා කිව්වා. ඉතින් මම කියන්න ඕනේ ගරු කතානායකතුමනි මම කිසිම ක්‍රීඩකයෙක් ගැන කම්ප්ලේන් කරෙත් නැහැ. මට කම්ප්ලේන් කරන්න අවස්ථාවක් තිබුණෙත් නැහැ. ඒ කාලේ පරිපාලනය කරේ සුමතිපාල මහත්මයලා කණ්ඩායම. එහිදී මම කියන්න ඕනේ මේ තරඟ පාවාදී මැච් ෆික්සින් මොන හරි තියනවා නම් ඒක කරන ක්‍රමවේදයක් තියෙනවා ගරු කතානායකතුමනි. ඒක CID එකට FCID එකට පරීක්ෂණ කරන්න බෑ. ඒක කරන්නේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ තියෙන ඇන්ටි කරප්ෂන් යුනිට් එකක් කියලා. දැන් අද වෙනකොට ඒකේ කාර්යාලයක් අපේ රටටත් පත් වෙලා තියෙන ආරම්භ කරන්න කියලා තියෙනවා. ලෝකෙ කිසිම රටක ඇන්ටි කරප්ෂන් කාර්යාලයක් මේ ඇති කරලා නැහැ. අපිට ඒක ඇති කරන්න උනේ අපේ කාලේ. මේ අන්තිම අවුරුදු තුනේ විච්ඡ දූෂණ ප්‍රශ්නයක් හින්දා තමයි මේ රටේ ඇන්ටි කරප්ෂන් කාර්යාලයක් ඇති කරලා තියෙන්නේ. අනිත් එක ඒකේ එහෙන් තමයි මේ පරීක්ෂණය කරන්න ඕනේ කාරී කතානායකතුමනි. එහෙදි මම මතක් කරන්න ඕනේ මේ සම්බන්ධයෙන් මම මතකයි මේක සිද්ධ වෙලා තියෙන්නේ සිම්බාබ්වේ ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියේදී. ඒ කාලේ ශ්‍රී ලංකාව 80%ක් විතර ජයග්‍රහණය කරනවා 120ක් සිම්බාබ්වේ කියලා ජයග්‍රහණය කරනවා කියලා තමයි තිබුණේ. ඒකෙද විශාල වශයෙන් මේ බුකිකරුව මුදල් හම්බ කරලා තියෙනවා ගරු කතානායකතුමනි. ඉතින් එහෙදි හිටපු කල්මනාකාරතුමා විධායක නිලධාරීතුමාට වාර්තාවක් දීලා තියෙනවා. මම ඔබතුමාට කියනවා මේ වාර්තාව ගෙනල්ලා බැලුවොත් ඒකේ තියෙන චෝදනා බලන්න පුළුවන්. දෙවෙනි එක තමයි මට චෝදනාවක් කරලා තියෙනවා මේ පාර්ලිමේන්තුවේ හැමදාම කරන චෝදනාව. ඒකට මම මුදලක් ගත්තයි කියලා තරඟයක් පවා දෙන්න. මම හිතන්නේ ඒක මම උත්තර දෙන්න යන්නේ නැහැ. ඒ ගැන මම ඇතිවෙන්න උත්තර දීලා තියෙනවා. ඒ වගේම තව එකක් කිව්වා ගරු කතානායකතුමනි මම ක්‍රිකට් නිලවරණ වලට ඉදිරිපත් වෙලා පරදිනවා කියලා. මම ඒක පිළිගන්නවා. මම යන යන තැන ක්‍රිකට් නිලවරණ වල පරදිනවා. හැබැයි මම කවදාවත් පාර්ලිමේන්තුවට මේ පත්කර මන්ත්‍රී කෙනෙක් හැටියට අවිල්ලත් නැහැ. මම අවුරුදු මං හතර පාරක් නිලවරණ ඉල්ලලා මැතිවරණ ඉල්ලලා මම පාර්ලිමේන්තුවට අවිල්ලා තියෙනවා. ඉතින් මම ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේ අභූත චෝදනා කරනකොට එව්වට අදාළ මේ ලියකියවිල් නැත්තම් මේ හැන්සාඩ් එකේ මෙව පළ කිරීමෙන් මෙව පළ කරන්න එපා කියලා. මොකද මෙව අරගෙන ගිහින් එළියේ වෙනස් ක්‍රමවේදයක් අදිනවා. ඒ වගේම මම සුමතිපාල මහත්තයාට අභියෝගයක් කරනවා ඒ කියපු චෝදනා ටික එළියේ ඇවිල්ලා මට කියන්න කියලා. එතකොට මට නීති මාර්ගයේ එතුමා යවන්න පුළුවන් මේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට මුවා වෙලා මේ කරන දේවල් මම උනත් මොනවාරි ප්‍රකාශයක් කරනවා නම් ඒ ප්‍රකාශයට අදාළ ලියකියවිලි ඉදිරිපත් කරන්න කියලා ඔබතුමා ඉල්ලල සිටින්න. එතකොට අපිට පුළුවන් මම ඊයේ මේ මගේ කතාවේදී විශාල වශයෙන් මුදල් පිටරට වගේ ගැන කිව්වා. ඒ වගේ මේ අපි ළඟ ලියකියවිලිත් එක්ක තියෙන්නේ. ඔබතුමා මේ හැන්සාඩ් ගත කරනවා නම් කරුණාකරලා ඒ අදාළ ලියකියවිලිත් එක්ක හැන්සාඩ් ගත කරන්න කියලා මම ඔබතුමාගෙන් ඉතාමත් ඕනකම් ඔව් ඒක තමයි මම කිව්වේ. එතකොට වැරදිලා පත් වෙච්ච මන්ත්‍රී කෙනෙක් මම හැමලෙම දිල්ල හිටියා.